මම මොදින් ඇති කියලා මේ වීඩියෝ එක මම කරන්න යන්නේ ගයිස් ඇත්තටම ඔකට දන්නවා මම මුලින්ම පටන් ගත්ත දවසේ මේ channel එකේ මම කියන්න ගත්තේ ඔකටට මිනිසුන් අහු වෙන්න එපා වීසා වලට මිනිසුන් අහු වෙන්න එපා visit visa freelance visa especially ඔකටටි අහු වෙන්න එපා හරියට වැඩේ කරගන්න විදිය ගැන මම මගේ channel එකේ මුලින්ම අකටම explain කරලා තියෙනවා guys ඔකටටි දැක්කනම් ඔකටටි මාගෙත් එක්ක ඉන්නවනම් දැනට මම මේ මාස ගානට subscribers ලා 11000කගේ දාහක් මාගෙත් එක්ක තුලා ඉන්නවා ඉතින් ඒ ගැන බොහොම සන්තෝෂයි ඒ වුණාට guys මම බොහොම කනගාටුවෙන් කියන්න කැමතියි ආපහු ගොඩක් අය මට කෝල් කරනවා දවසට මම මේ හැම කෙනාටම මම එතකොට මගේ ටීම් එක එකතු වෙලා අපි ඇඩ්වයිස් කරනවා කොහොමද ප්‍රොසෙස් එක වෙන්නේ මොකද්ද මේ ප්‍රොසෙස් එක පැය ගණන් අපි කෝල් කරලා කෝල් වලින් ඕවර් ද ෆෝන් WhatsApp කෝල් වලින් අපි එක්ස්ප්ලেইন කරනවා හොච්චර එක්ස්ප්ලেইন කරත් ගයිස් මේ කට්ටිය අපි ගෲප් හදලා ඒ හැමදේම හරියට වෙන්නේ මේකයි කියලා පිළිවෙල අපි කියලා දුන්නට අපෙන් පිළිවෙල අහගෙන ගිහිල්ලා හොරුන් එක්ක එකතු වෙලා හොරුන්ට අහු වෙලා වීසා එක අරගත්තට පස්සේ සමහර අය ලක්ෂ 12 15 අරගෙන විසිට ෆ්‍රීලැන්ස් වීසා එකට සමහර අය භාගයක් ගෙවලා ඒ භාගය ඉවරට පස්සේ ආයෙ සල්ලි කට්ටිය දෙන්නේ නැහැ කට්ටිය අනාත වෙලා මගලඟ තියෙනවා ගයිස් ඔක්කොම වොයිස් රෙකෝඩ් මම කැමති නැහැ දාන්න මිනිසුන්ගේ ඒක හඳ නැහැ මම අර මිනිසුන්ගේ දුකක් එළියට දාන එක කොහොමරි මම ඔකට කියන්නේ බොහොම කල්පනාවෙන් ගයිස් මම මේක මුලින්දම ඔකට කියන්නේ කරුණාකරලා මේ මේ ප්‍රොසෙස් එකෙන් ඔකට මේ මේ හරියට දන්නේ නැත්නම් හරියට කරන කෙනෙක්ගෙන් අහගන්න හොරුන් අහුවෙන්න එපා කියලා මේ වැඩෙන් හොරා ගන්න ලේසි නිසා ගොඩක් අය කරන්නේ ඔකටකින් සල්ලි අරගෙන මාරු වෙන එක. ඔයා කියන්නේ දවසකට දැන් මට දැන් හැම ටීම් එකත් එක්ක කතා වුණෙත් දවසකට හැමදාම කෝල් දෙක තුනක් එනවා. මගේ සල්ලි අරගත්තා වීසා එකේ වන්නේ. ඊට පස්සේ කියනවා ආයේ වීසා එක සම්පූර්ණයෙන් දීලා ඔක්කොම හරි බියුරෝ ගෙවන්න ගියා ඔක්කොම කරා බියුරෝ ගෙවුවා දැන් එයාපෝට් එකෙන් එන්නේ දෙයක් නැහැ ડોකියුමන්ට් ඉල්ලනේවා දෙන්නේ නැහැ. මේ ප්‍රොසෙස් එක වෙන්න ඕනේ ගයිස් මොන වීසා ප්‍රොසෙස් එකෙන් ලංකාවෙන් මෙහෙට ආවත් ඕකට දැනගන්න ඕනේ ගයිස් මේ ප්‍රොසෙස් එක කරන එක්කෙනා ඔයා ලංකාවෙන් ගෙදර ඉඳන් එනකන් මෙහෙට ඇවිල්ලා එයාපෝට් එකට ඇවිල්ලා ඔයා ඩුබායි ඇතුළට ඇවිල්ලා ඔයාගේ එමිරේට්ස් ඩී අතට අරගෙන ෆයිනල් සබ්මිෂන් එක කරනකම් පස්සෙන් ඉන්න ඕනේ එහෙම පස්සෙන් ඉන්න නැත්නම් ඔයාට මේ තන වැඩේ තනියෙන් කරගන්න බෑ ඔයාව අනාථ වෙනවා ඔයාගෙන් සල්ලි ගත්ත කෙනා අනිවාර්යෙන් ඔයත් එක්ක ඉන්න ඕනේ මේ වැඩේ ඉවරනකම් ඒ ටු ඉසෙට් කියන්න කනගාටුයි ගයිස් අපේ කටේ කෙල හිඳනකම් අපි කියලා 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 මම දවසකට කෝල් පහක් හයක් කාන්සර් කරලා එක්ස්ප්ලেইন කරනවා පැය ගණන් මේමයි වෙන්නේ මේම වෙනවා මේම වෙනවා අවු වෙන්න එපා එහෙම එක්ස්ප්ලেইন කරාට පස්සේ ඒ මනුස්සයාම ආපහු දවස් 10කින් වට ඇවිල්ලා කියනවා මම වීසා ඇප්ලයි කරා අහවල් කෙනාගෙන් මගේ වීසා එකට මෙච්චරක් ගත්තා වීසා එක එව්වේ නෑ ඊට පස්සේ කියනවා වීසා එකට අවශ්‍ය ડોකියුමන්ට් නෑ ડિපෝටල් ඩිලේ කියලා බොරු කියනවා කියලා ඉතින් හරි කනගාටුයි ගයිස් අපි ඔච්චර අපේ කාලේ වියදම් කරලා මේ කිසිම ලාභයක් වෙනවට නෙමෙයි මිනිසුන්ව නොමග යනවට කැමති නැති නිසා හරියට අපි සෑහෙන අපේ කාලේ වියදම් කරලා අපි ඇඩ්වයිස් කරලා ඒ මිනිසුම ආපහු ඇවිල්ලා කියනවා මොකද නම්බර්ස් මන් සේව් කරන් ඉන්නවා සමහරු කතා කරාම ඒක එයාම ඒ නම්බරෙම කෝල් කරලා කියනවා බලන්නකො මෙහෙම වුණා එහෙම වුණා අපි වීසා එක දෙන්නේ නැහැ වීසා කිර කරන් ඉන්නවා සල්ලි ගත්තා සල්ලි දෙන්නේ නැහැ කියලා ඉතින් පැහැදිලි ප්‍රොසෙස් එක මගේ වීඩියෝ වල හැම එකම කියලා තියෙද්දි මම පෞද්ගලිකව එක්ස්ප්ලেইন කරලා තියෙද්දි මට නම් තේරුම් ගන්න බෑ මේ ගයි මේ අපේ මිනිස්සු අය මෙහෙම මෙච්චර රැවටෙන්නේ කියලා ගයිස් ලංකාවේ දැන් ඔයා හිතන්නකෝ ලංකාවේ ඉන්න ඒජන්සි එකක් ඒජන්සි කට්ටිය දරා වෙන්නව මම ඔකට කියන්නේ ඔකට ලංකාවේ නම් කරනවා නම් කරන්නේ කියන්නේ බ්‍රෝකර්නේ කරන්නේ ඔකට ඩුබායි වීසා කොහමද ලංකාවේ නම් දෙන්නේ ඩුබායි වීසා දෙන්න පුළුවන් ලංකාවේ නම් ඩුබායි වල ඉඳලා ඩුබායි වල ඉන්න කෙනෙක් වීසා ගන්නොත් තමයි ඒක බොහොම ඉක්මනට ප්‍රොසෙස් එක වෙන්නේ බොහොම ඉක්මනට ලාභයට වෙන්නේ මොකද ලංකාවෙන් කවුරු හරි ගියොත් එහෙම වට ඩුබායි වීසාවක් මන් දෙන්නම් කියලා ඔකට එතනම දන්නවා ඒකට නිකන් නෙවෙයි ඒව කරන්නේ කමිෂන් නැත්තියන් කියලා දැන් මෙහෙදි කෙලින් අපිට පුළුවන් පෝර්ටල් වලින් ඇප්ලයි කරලා වීසා එක ඩිරෙක්ට් ගන්න ලංකාවේ කරන්නේ ලංකාවට මෙහෙන් කවුරු හරි ඒජන්සිකින් මේ සෙට් කරගෙන එයාගෙන් රික්වෙස්ට් කරලා එතනින් ගානක් తీර තමයි ලංකාවට ගෙනලා ඔකට ලංකාවට දෙන්නේ. ඒ වගේ ඔකට ඒ වගේ සරල දෙයක් තේරුම් ගන්න බෑ. ලංකාවෙන් ඇප්ලයි කරපු අයත් කියනවා ඇප්ලයි කරා වීසා එක ආවේ නෑ ඊට පස්සේ ડોකියුමන්ට් නෑ කියනවා. ගොඩාක් ප්‍රශ්න දාගෙන ඉන්නවා මිනිස්සු ගයිස්. මම ඔකටට වීසා ගහලා කට්ටිය මේ ගේනපුවා මගේ TikTok එකේ YouTube එකේ දාලා පෙන්නන්නේ. දැන් මාර සපෝට් එකක් හම්දා මිස්ටර් සෑම් ඇතුළේ යාගේ ටීම් එකෙන් නම් මොකද පොඩි ඉතලනේ කරවලා තව පොඩි පොඩි issues නිසා but මේ හැමදේම clear තිබ්බ නිසා documents වැඩේ ඊළඟ process එක හැමදේම clear තිබ්බ නිසා input issue එකක් නෑ ඇත්තටම මිස්ටර් සෑම්ටයි ඒ ටීම් එකටයි මම thank කරනවා. හරි. ලංකාවේ ආපෝට් එකෙන් තමයි පොඩ්ඩක් ප්‍රශ්න ඇහුවේ. හැබැයි වෙනසම අයගේ ටීම් එකේ කට්ටිය කියලා දීච්ච ડોකියුමන්ට්ස් ටික ඔක්කොම සිවිච්ච නිසා ඒක ප්‍රශ්නයක් වුනේ නැහැ. මෙහෙ ආපෝට් එකේ නම් කිසිම ප්‍රශ්නයක් වුනේ නැහැ. හරි. අතරම ලංකාවෙන් පොඩ්ඩක් එන්න පුළුවන් ප්‍රශ්න පොඩි පොඩි සවස් දිය කාව ඒක වුණ නැහැ. මේ මෙහෙරෙත් දිනා ඔබ තිබෑ. අතරම ඊතෝල දල ඉක්මන වඩ ඉන්න පුළුවන්. ඒක නම් හරි. 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 හරි
ඒ ප්‍රොසෙස් එක බොහොම සෙන්සිටිව් බොහොම ක්ලියර් හරි පැහැදිලිව කරන්න ඕනේ. පොඩි තැනක් ඇසුනොත් එම් පොඩි තැනකදී ඔයාගේ වීසා සල්ලි ගත්තගෙන ඔයාව අදාලා ගියොත් එම් ඔයාට ආයි කිසිදයක් කරගන්න බෑ ගයිස්. ඒ නිසා බොහොම කල්පනාවෙන් මේ 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 තේවා ලාන්න මගේ YouTube channel එකට කියලා බලන්න මම ගොඩාක් videos කරලා තියෙනවා ඔය වීසා සම්බන්ධව. හැම කෙනාම ඒ video ටික බලුවා නම් ඇති ඔකට තේරුම් ගන්න මොකද්ද ප්‍රොසෙස් එක කොහොමද වෙන්නේ හවුද හරි කෙනා වීසා එක කරන්න කියලා. කවුරුත් මම කියන්නේ මේකේ ඇත්තටම මේ freelance visa එකේ visit visa එකේ ගොඩක් කට්ටිය ඉන්නේ හොරු තමයි. බලන්නෙම සල්ලි අරගෙන මාරු වෙන්න. මොකද ඔය කට්ටිය මම කියපු හැම කෙනාම කියන්නේ 12000ක් දුන්නා 12000ම එකවර දීලා. එකට දිරම් 12000ක් ගියායි. ඊට පස්සේ මම යාළුවට ඒක දුන්නා. යාළුවා ඒගොල්ලෝ අවුරුදු ගාණක් visa ගන්න තැනක මිනිස්සෙක් කියලා එයත් ලංකාවේ තමා. 12000ක් එකවර දෙන්න ඕනේ නැහැ ගයිස් මේ freelance visa එකට ලක්ෂ 8කට දිරම් රුපියල් වලින් ලක්ෂ 8කට පල්ලා ගාණක් කියන්නේ. දිරම් 12000ක් දීලා අනික මේක දෙන්න ඕනේ කොටස් දෙකකින්. පළවෙනි කොටස ඔයාගේවල මම ආයෙත් කියන්නම් මම කලින් වීඩියෝ හැම එකම කිව්ද නා පළවෙනි කොටස ඔයාගේවල මෙහෙට වීසා එකේවල මෙහෙට ආවට පස්සෙ තමයි දෙවෙනි කොටස ගෙවන්න ඕනේ ඒකවත් ඔකට දන්නේ නැහැ සම්පූර්ණ ලක්ෂ 12ද 15ද ඉල්ලන්නේ ඔක්කොම දෙනවා දීලිවල අන්තිමට මේ මනුස්සයා සල්ලි වීදම් කරගෙන ඉවරලා කරගන්න දෙයක් නැතු ඉන්නවා මට එහෙම කේස් ගොඩයි මම ඔකට වොයිස් දාන්නම් වොයිස් එක පොඩ්ඩක් වෙනස් කරලා දාන්නම් නැත්නම් හරිනෑ මිනිස්සුන්ගේ ප්‍රයිවසියට කොහොම හරි එහෙම කෝල් කරලා මට වොයිස් රෙකෝඩ් එකක් ආයෙ සෑහෙන් ඉන්නවා ගයිස් ඒ හැමෝම රවට්ටලා තියෙන්නේ වීසකේ ගාන 12000යි 15000යි කියලා බොරුවට ලක්ෂ 7න් ආතාමාරෙන් 8න් කරගන්න පුළුවන් හිට ලක්ෂ 10 15 කියලා සල්ලි අරගෙන ඒ කරලත් වැඩේ කරලා නැහැ. ඒ කරලත් කරලා තියෙන්නේ කොන්ත්‍රාක්ට් එක බොරුවට හොර පේපර් එකක් යවලා ඒ කරලා මාස ගණන් යනවා බලන් ඉඳනවා ගයිස් වැඩේ වෙනකම්. මාස ගණන් යන්නේ නැහැ මොකට හැමෝටම කියන්නේ දවස් 15යි 20යි උපරිම ෆ්‍රීලැන්ස් වීසා එකට යන්නේ. විසිට වීසා එකට යන්නේ දවස් 3යි 4යි. ඊට පැය 20කින් ගන්නත් පුළුවන්. මම දවස් 3තරක් කියන්නේ පෝටල් එකේ ඩිලේ එකක් තිබ්බොත් ඒකත් එකතු කළේ. නැත්තම් දවස් 2කින් පැය 20කින් ගන්න පුළුවන්. ෆ්‍රීලැන්ස් වීසා එකත් ඔකට දවස් 20ක් පරිම දවස් 15ක් ඇතුළත වැඩේ කරගන්න පුළුවන්. එහෙම පුළුවන්කම තියෙද්දි ඔයාට මාසයක් පරක්කු වෙනවා කියන්නේ වැඩේ එතනින් ඉවරයි. දැන් මම කතා කරපු වෙලාවට කිව්වේ ඔකට අපෙන් ඇඩ්වයිස් අරගෙන හොඳට පැහැදිලි කරලා පස්සේ ගයිස් මේ ඔක්කොම අහන් ඉඳලි වෙලා වෙන කාගෙන් හරි ගිහිල්ලා වීසා එක ඇප්ලයි කරලා ආපහු වෙලා කියනවා. බලන්න ආවල් කෙනා වීසා ඇප්ලයි කරා මෙහෙම කරා මෙහෙම කරා කියලා. මම මොනවද කරන්නේ මට මිනිස්සුත් කරන් වෙන්න බෑනේ කියලා. එයා කියනවා කන්ටැක්ට් කරලා දෙන්න නම්බර් එවන්න මට බෑ මේ ඒ වගේ දේවල් වලට සම්බන්ධ වෙන්නේ ගයිස්. මොකද අපි දන්නවා ආරයට වැඩේ කරන්නේ කොහොමද කියලා. හරි කනගාටුයි ඔය කට්ටියට මෙච්චර අපි එක්ස්ප්ලেইন කරලා දෙද්දිත් තවත් හොරුන්ට අහුවෙලි වෙලා වැඩේ කරගන්න නැතුව හරියට වැඩේ කරගන්න බලුව අතර මං යනවා. මේකේ ඉන්නේ ගොඩක් බ්‍රෝකර්ස්ලා. ඩිරෙක්ට් ඇප්ලයි කරන කට්ටිය බොහොම අඩුයි. බ්‍රෝකර්ස්ලා කරන්නේ ලක්ෂ ගණක් එකට සල්ලි එකවර අතර සල්ලි ටික ආවම ඒ සල්ලි ටික වියදම් කරලා ඊට පස්සේ දෙවෙනි සල්ලි ටිකත් වියදම් කරලා ඒකට ඊට පස්සේ සල්ලි ඇප්ලයි කරන්න සල්ලි දෙන්න ඒජන්සිට සල්ලි දෙන්න නැහැ. ඊට පස්සේ කට්ටිය පැනපැන ඉන්නවා. ඉතින් ඒ වගේ දාස් ගණක් මිනිස්සු මේ වගේ වීසා ගන්න කියලා අහුවෙලා රැවටලා ඉන්නවා ගයිස් අහුවෙන්න එපා. මම හොඳට පැහැදිලි කරලා තියෙනවා මගේ කලින් වීඩියෝ වලත් වීසා එක කරන විදිය මොකක්ද ක්‍රමේ මොකක්ද ඕන ડોකියුමන්ට් කොච්චර කාලයක්ද යන්නේ කොච්චර මුදලක්ද යන්නේ කවුරු ඔයගෙන් ෆ්‍රීලැන්ස් වීසා එකට එකවර ලක්ෂ 7ක් 8ක් දෙන්න කිව්වොත් එතනින්ම ඉවර කරන්න එතනින්ම ඒක අතහැරලා දාන්න මොකද එහෙම ඉල්ලනවා කියන්නේ මෙතන වංචාව පටන් ගන්න පළවෙනි ස්ටෙප් එක කරන්නේ ලක්ෂ 3 4ක් 4ක් තමයි පළවෙනි ස්ටෙප් එකට යන්නේ ඊට පස්සේ ඔයා අතට එන්ට්‍රි වීසා ආවට පස්සේ තමයි ඉතිරි ඔක්කොම බියුරෝ ගේනව ගයිඩ් කරලා එයාපෝට් එකෙන් එද්දි ගයිඩ් කරලා යෑමදේම ගයිඩ් කරලා මෙහෙට ආවට පස්සේ තමයි ඔයාගේ මෙඩිකල් ගිහිල්ලා බයෝමැට්‍රික්ස් ගිහිල්ලා ඒ 3 එමරස් ID වැටික් කරගෙන ෆයිනල් සබ්මිෂන් එක කරන්න තියෙනවා. ඉතින් ඕවා ඔච්චර කොච්චර අපි කිව්වත් මේ කට්ටිය පිළිගන්නේ නැහැ. විසිට් වීසා එකෙත් එමයයි වීසා එක දෙනවා, ටිකට් එක දෙනවා, අත බෙද ගන්නවා. ඊට පස්සේ අර මනුස්සයා එයාපෝට් එකෙන් එන්න දන්නේ නැහැ. එයාපෝට් එකෙන් හරවලා යවනවා. එතකන් කවුරුත් පස්සෙමුත් නැහැ. ඒ ආන ડોකියුමන්ට් දෙන්න කවුරුත් නැහැ. ඉතින් ඒකයි මම කිව්වේ අපි හැම වෙලාවම මොන ප්‍රොසෙස් එක කරත් ඔකට දන්නවා අපෙන් දැන් ගොඩක් කට්ටිය ඩුබායි වලට ආවා. අපි හරිම ඒජන්සි වලින් හරියට රෙජිස්ටර් වෙලා මේ වැඩ කරන නිසා අපිට වක්කීමක් තියෙනවා ඔය කට්ටියට වීසා දුන්නාට පස්සේ ඒ වීසා එකෙන් ඔය කට්ටිය මෙහෙට ආවිල්ලා ඔය කට්ටියගේ සම්පූර්ණ ප්‍රශ්න අපි මෙහෙට ආවට පස්සෙත් අපෙන් ආපෝය දන්නවා මෙහෙට ආවට පස්සෙත් ඒ කට්ටිය සතියක් කරනකම් කෑවද බිව්වද ඉන්නවද මොනවද වෙන්නේ ඒ කට්ටියගේ ජොබ් මොනවද ඒ කට්ටියට පහසුකම් හොඳයිද ඒ හැමදේම ෆලෝ කරනවා ගයිස් ඉතින් එහෙම කරේ නැත්නම් ඔය කට්ටිය රටක් දන්නේ නැතුව එකපාරටම ආවිල්ලා මෙහෙට ආවිල්ලා අසරණ වෙනවා ඔයාලට කවුරු හරි පස්සෙන් ඉන්නවා නම් එහෙම ඔයාව ගයිඩ් කරන්න ඔයාගේ ප්‍රශ්නයක් කියන්න ඒක තමයි ඔයාලට තියෙන මේ හොඳම කියන්නේ නිදහස ඔයාට මානසික නිදහසක් තියෙනවා මේ හැවිල ඉන්න බලන දැන් කිසිම දෙයක් දන්නේ නැතුව මේ රටවල දැමර පස්සේ ඔය කට්ටිය අනාථ වෙනවා ඒ නිසා මේ වීසා මාෆියාවට අහු වෙන්න එපා ගයිස් හැමදාම මට කම්ප්ලයින් ඉන්න නිසා මම මේ වීඩියෝ එක අපෝ කරන්න දුනේ මම ගොඩක් වීසා ගැන වීඩියෝ කරලා තියෙනවා ඒක මම අතහැරලා මම ඔය කට්ටියට උදව්වක් විදිහට ජොබ් එකක් හොයලා දෙන විදිහ ගැන කතා කරන්න ගියේ බට් ඒත් අද මම කතා කරන්න දුනේ ගයිස් මේ හැම වෙලාවම කට්ටිය කම්ප්ලයින් කරලා කියන්නේ අරයට සල්ලි දුන්නා මෙයාට සල්ලි දුන්නා මේ වීසා එක දුන්නේ නැහැ වීසා එක දෙන්නේ නැහැ ප්‍රශ්න දානවා මෙහෙමයි එමයි කියලා. ඒකට තමයි මම ආපුවාද කතා කරේ ගයිස්. අහුවෙන්න එපා.
මේ වීස පොසෙස් එක හරියට කරන කට්ටිය ගොඩක් අඩුයි. ඒ නිසාම ඕකට කියන්නේ බොහොම කල්පනාවෙන් හරියට කරන මිනිස්සු ඕකට දන්නවා අපි කොහොමද කරන්න කියලා. මං විතරක් පම්පෝරි ගන්නවා විතරක් මං විතරක් හරි කියනවා නෙවෙයි, තව හරියට කරන කට්ටිය ඉන්නවා. හරි කෙනෙක්ගෙන් තව කෙනෙක් කට්ටිය ඇවිල්ලා ඒ වගේ ප්‍රතිලාභ අරන් තිනවනවා නම් කවුරු හරි එහෙම අරගෙන කමෙන්ට් දාලා තිනවනවා නම් ඒ වගේ මිනිස්සුත් එක්ක වැඩ කරන්න හොරුන් රව් වෙන්න එපා. ඔයාගේ අයියා කිව්වා, මල්ලි කිව්වා, සහෝදරයෙක් කිව්වා, ගමේ එක්කෙනා කිව්වා, අල්ලපු ගෙදර කිව්වා, එහෙම කිව්වට එන්න එපා. ගොඩක් අය අවුලා තියෙන්නේ ඔය වගේ තමයි. ඒ කියන්නේ අයියා ආවා, කලින් අයියාගේ අයියා ආවා, එහෙම මිනිස්සු නිකන් සාමාන්‍ය මිනිස්සුන්ට දෙන්න එපා ගයි. සාමාන්‍ය මිනිස්සුන්ට දුන්න කියන්නේ මූණක් පෙන්නන්නයි, සල්ලි දෙන්නට පස්සේ සල්ලි කරන් පණිනවා. දැන් අපි කරන්නේ ඕකට ඇත්තටම ගරු සේවයක්. මේ වගේ ගොඩාක් පොදන්න ඕකට වීසා කරන්න දන්න මේ වගේ ලාභ නැහැ. ඇත්තටම මේකේ තියෙන්නේ රිස්ක් එකක් විතරයි. පොඩ්ඩ මිසුනොත් ඒ රිස්ක් එක ගන්න පුළුවන් මිනිස්සුත් එක්ක වැඩ කරන්න. ගොඩක් අය කරන්නේ රිස්ක් එකක් ආව ගමන් ටක් ගාලා සල්ලි කරන් පැනලා යනවා. අපි එහෙම කරන්නේ නැහැ කවදාවත්. අපි කැමති ඕකටට හරි සේවයක් දීලා ඕකටගේ අගේකකම් අපි දන්නවා ලංකාවේදී අමාරුයි තාම හරියට ජීවත් වෙන්න. ඒකට පිටුවලක් විදිහට තමයි උදව් කරන්න බලාපොරොත්තු වෙන්නේ. වැඩේ තියෙන්නේ ෆෝන් එක අතර ගත්තොත් ගයිස්, ෆෝන් එකේ මැසේජ් 100ක් આવොත් මැසේජ් 100ෙන් 150ක්ම තියෙන්නේ සල්ලි අරගෙන මාට මෙහෙම කරා මට මෙහෙම කරා ඇඩ්වයිස් කරන්න මොනවද මන් දැන් කරන්න කියලා. ඉතින් මිනිසුන්ට ඒවට අහු වෙන්නේ නැති වෙන්නේ අපි ඔච්චර ගයිඩ්ලයින් දීලා ප්‍රොසෙස් එක හරියට එක්ස්ප්ලেইন කරලා තියෙද්දී බෞද්ධලිකව මම මීඩියා වලින් TikTok එකෙන් මේ YouTube channel එකෙන් මම එක්ස්ප්ලেইন කරනවා මේ වගේ හොරු වෙන්න අහු වෙන්න එපා කියලා. ඒ කොච්චර එක්ස්ප්ලেইন කරලා තිබ්බත් අපේ කවුරුන් ඔරෙකට අවුවෙලා සල්ලි ටික ඔක්කොම දීලා අන්තිමට අනාථ වෙලා කෝල් කරලා කියනවා සල්ලි දුන්නා අපිට වීසා එක නැහැ, ටිකට් එක ඉව්වේ නැහැ, ඒවා මේවා ප්‍රශ්න ගොඩයි. ඉතින් මේ වගේ සිම්පල් දෙයක් ගයිස් මේ කරගන්න බැරි අය ගොඩාක් කට්ටිය දන්නවා. මම දන්නවා ඉන්නේ ඒ අය සල්ලි ටිකක් මාරු වෙන්න විතරයි. අනික කියනවා ෆ්‍රීලෑන්ස් වීසා කරලා දෙන්න ඩිරාම් 1000ක් ඉස්සලා ගෙවන්න කියලා. ඩිරාම් 1000ක් ඉල්ලන්නේ ගයිස් ඩිරාම් 1000ක් පැනලා යන්න, වෙන මොනවටත් නෙවෙයි පැනලා යන්න. ඔකට්ටි හොඳට හිතලා බලන්න. නිරාම් 8000 5000ක් යන වැඩේට ඉස්සෙල්ලාම නිරාම් 1000ක් කියලා නිරාම් 1000 එයාගේ අවශ්‍යතාවයක් තියෙනවා. ඒ අවශ්‍යතාවය තමයි නිරාම් 1000 ඉල්ලන්නේ. අනිත් එක කවුද කිඳ මන් දන්නේ නැහැ, නිකන් අවු වෙනවා. අපි මේ මාධ්‍යවල ඉන්නවා. අපි හැමදාම මේවා දැනුවත් කරනවා. ඔයා දන්නවා මම ගැන, මම දන්නවා මේ අපේ ප්‍රොසෙස් එක මොකද්ද කියලා. මගේ ටීම් එකක් ඉන්නවා, මගේ එයාපෝට් එකේ ටීම් එකේ වල ඔකට්ටිව පික් කරනවා. ඊට පස්සේ ආවට පස්සේ අවශ්‍ය කෙනාට ජොබ් එක වල දෙනවා. ෆ්‍රීලැන්ස් වීසා අයට අපි මගෙන් ආපු වගේ බලන්න අහලා මම ඔකට බලන්න මගේ YouTube channel එකේ TikTok එකේ තියෙනවා. ඒ කට්ටිය මැසේජ් කරලා ජොබ් වලට ආව නම් අපි ලංකාවේම ජොබ් එකට එන කට්ටිය ඉන්නවා. ඒ කට්ටිය මගේ කම්පැනිට එන අය ඉන්නවා. මගේ කට්ටිය මගේ කම්පැනිට ගන්නයි මම හරියට ඉන්ටර්වයුව කරලා මගේ ටීම් එක අරන් ඉන්ටර්වයුව කරලා ඒකට හරිය පොසිෂන් එකට දාලා මෙහෙට ගෙනල්ලා ජොබ් එක වාඩි වෙලා එමිරේට්ස් අඩි අතරන ගන්නකම් අපි පස්සෙන් ඉන්නවා ගයිස්. ඒ වගේ තමයි වැඩ කරන්නේ. ෆ්‍රීලැන්ස් වීසා ගත්තත් එහෙමයි. රෙසිඩන්ට් වීසා ෆ්‍රීලැන්ස් වීසාගෙන් කවුරු එනවා නම් ඒ කට්ටිය පටන් ගත්ත දවසේ ඉඳලා ප්‍රොසෙස් එක ඉවර වෙලා ලංකාවේ මෙහෙට ඇවිල්ලත් එයාගේ සම්පූර්ණ වක්‍යම් ටික ඉවර වෙනකන් අපේ පැත්තෙන් වෙන්න ඕනේ වෙනකන් අපි මේ මිනිස්සුත් එක්ක ඉන්නවා. එහෙම නැත්තම් මේවා කරන්න බෑ. අපි මම බලන්න එක්කෙනෙක් මගේ කමෙන්ට් වල කවුරු හරි මම වීසා වලට වරදක් කරා කියලා මැසේජ් කරලා දිනවද කියලා. ගොඩක් අය බලන්නේ මූණ පෙන්නන්න නැතුව මෙහෙම හැංගිලෙන් දිනදලා වැඩේ කරලා සල්ලි කරන් පාරින්. ඊට පස්සේ එයාගෙන් අරගෙන තව එක්කෙනෙක් එහෙම බොරුවට මිනිසුන්ව රවට්ටනවා ගයිස්. අහු වෙන්න එපා ඒ වගේ හොරුන්ට. මං හැමදාම කියනවා කට්ටිට හරියට වාගේ පැත්තෙමුත් වෙන්න ඕන ටික වා කරන්න. හැබැයි වා ෆ්‍රීලැන්ස් වීසා එකේ ඇවිල්ලා වාගේක් සල්ලි ගෙවලා මෙහෙට ඇවිල්ලිවලා ඉතිරි භාගේ ගෙවන්න නැතුව වා හැංගි හැංගි පැනලා හිටියොත් එහෙම වාට කිසිම දෙයක් කරගන්න වෙන්නේ නැහැ. අන්තිමට ගෙන කෙනටත් ප්‍රශ්නයක් වෙනවා, වීසා එක දුන්න කම්පැනිටත් ප්‍රශ්නයක් වෙනවා, වාත් අබ්ස්කොන්ඩින් වැටෙනවා, වාට ෆයින් වද වෙන නිසා කම්ප්ලීට් ප්‍රොසෙස් එක වෙනකන් ඔයා ගෙනපු කෙනත් එක්ක ඉන්න ඕනේ. එහෙම නැත්නම් ඔයාට ප්‍රොසෙස් එක කලින් ක්ලික් කරගන්න බෑ. ඒ නිසා ගයිස් මේවා බොහොම සෙන්සිටිව් දේවල්. මම හැමදාම කියන්නේ අහු වෙන්න එපා. හරියට වැඩ කරන කෙනෙක් එක්ක වැඩ කරගන්න. මේක මාෆියාවක් වෙලා තියෙන්නේ. මම දැක්ක ආපෝ කියන්නේ අලුත් රජයෙන් මේකට මොකක් හරි විසඳුමක් වෙයි. මොකද හේතුව ගොඩක් මිනිස්සු හරි අසන්නයි. ඒ කට්ටිය බලන්නේ ටක් ගාලා ඉල්ලපු කෙනාට සල්ලි දීලා වීසෙක් ගාගෙන මෙහෙට එන්න. ඒ වුණාට එහෙම ඉල්ලපු කෙනාට සල්ලි දෙන්න එපා. හොඳට හොයලා බලන්න ඒ කට්ටිය කවුද, මොනවටද මේ සල්ලි ගන්නේ, කොහොමද ප්‍රොසෙස් එක වෙන්නේ කියලා. අපිට මට එන කම්ප්ලේන් වල විදිහට මට තේරුණා ගොඩක් අය මිනිසුන්ව තේරුම් අරගෙන නැහැ. හරියට දුන්නා මෙයාට දුන්නා කියන නිසා ඒ කටවචනට ඒ කට්ටියෙන් සල්ලි දිරිවිලා ප්‍රශ්නේ වීසා එක දෙන්න නැතුව ප්‍රශ්න දාගෙන තියෙනවා. මම ඔය කට්ටිය කියන්නේ වගකීමක් ඇතුව වැඩ කරන කෙනෙක්ගෙන් ඔය වීසා වැඩ කරගන්න, නැත්නම් ඔය කට්ටියගේ සල්ලිත් අපරාධේ කාලෙත් අපරාධේ ඔය කට්ටිය බලාපොරොත්තු අපරාධ. හරියට වැඩ කරගන්න ඕන නම් සම්බන්ධ කරන්න, මාව සම්බන්ධ කරන්න, මගේ ටීම් එක සම්බන්ධ කරන්න. අපි ඔය කට්ටියට හරියට දසමෙට ඔකට ටිකේ වීසා ප්‍රොසෙස් එක කරලා දෙනවා. කිසිම ප්‍රශ්නයක් නැති වෙන්න අපි ඒ වක්කින් බාර අරගෙන අපි හැම කරලා පෙන්නලා තිනවා. අපි හැමෝම බාර ගන්න නැහැ, වැඩක් කරන්න පුළුවන්. හරි දෙකක් විතරයි බාර ගන්න. ඒ නිසා ඔකට ටිකේ පැත්තෙන් ඔකට ජෙනියුන් වැඩ කරන්න පුළුවන් නම් අපිත් එක්ක වැඩ කරන්න පුළුවන්. අපි හොඳ රෙපියුටේෂන් එකක් හදාගෙන ඉන්නවා ඩුබායි වල වීසා ගැන.
ඒ සම්බන්ධව මොකද මම HR එකින් නිසා ඔකට දන්නවා මට ඒක නොලෙජ් එක තියෙනවා මගේ ටීම් එකට ඒ නොලෙජ් එක තියෙනවා අපි දන්නවා කොහොමද හරියට කට්ටියව ගයිඩ්ලයින් කරන්නේ කොහොමද කට්ටියට එන ඉෂුස් වලින් ඒවා එයාපෝට් එකකින් එන ඉෂු වීසා ලයින ඉෂු ඔක්කොම අපි දන්නවා කොහොමද හැන්ඩල් කරන්නේ කියලා ඒ නිසා විශ්වාසවන්තව වැඩක් කරගන්න ඕන නම් අනිවාර්යෙන් කන්ටැක්ට් කරන්න හොරුන්ට අවු වෙලා අපිට ඇවිල්ලා කියන්න එපා මේ වරා මෙච්චර ගත්තා මේ වරා මෙච්චර ගත්තා කියලා හැමදාම මට ඒ කම්ප්ලයින් එන්නේ නිසා මේ වීඩියෝ එක කරේ ගයිස් එනම් පරිස්සමෙන් ඒ වගේ විශ්වාස වැඩ කරගන්න ඕන නම් කන්ටැක්ට් කරන්න මාව හරි විදියට ඔය කට්ටියට වැඩේ කරලා හරි විදියට හැමදේම කරලා ඔකටිට හරි විදියට හැමදේම සාත්සත් වෙන විදියට වැටික් කරලා දෙන්නම් ගයිස් එහෙනම් ජය වේවා මේ වීඩියෝ එක කරන්න හේතුව ඇත්තටම ඔකටිකෙන් කම්ප්ලයින්ට් වෙන නිසා හැමදාම අරයට දුන්න මෙච්චරක් මෙයාට දුන්න මෙච්චරක් සල්ලි හම්බුන්නේ නැහැ වීසා හම්බුන්නේ නැහැ කියන නිසා සෝ මම අද කියන්නේ ඔකටිට ස්ථීරවම ඔකටිට ඒ වගේ වීසා වැඩ කරගන්න ඕන නම් අනිවාර්යෙන් කන්ටැක්ට් කරන්න මගේ ටීම් එකේ ඉන්නවා මම ඉන්නවා විශ්වාසවන්තව හරියට ඔකටිට වැටික් කරලා ඔකටිට ඩුබාල්ඩ් ගෙනල්ලා ඔකටිගේ අදාළ ඒ දේවල් වලට මම මේ වැටික් කරලා දෙනවා අනිත් එක මම කලින් වීඩියෝ එකේ කිව්වා වගේ සවස බිස්නස් එක ඒකට ගොඩාක් කට්ටිය ජොයින් වුණා ගොඩක් කට්ටිය කෝල් කරනවා දැන් ඕඩර්ස් තියෙනවා අපිට සෑහෙන සන්තෝසයි ගොඩක් අය ජොයින් වුණා ඒ අය දැන් වැට්ටික් කරන් යනවා සමහර අය ඕඩර්ස් ආවිලා ඒ කට්ටිය ඕඩර්ස් දාලා ලාභත් අරන් තියෙනවා ඉතින් ඒ නිසා ඔකටටත් පුළුවන් නම් ඔකටටත් ඕන නම් මගේ ඒ සවස බිස්නස් එකට ජොයින් එකට ජොයින් වෙන්න ඔකට පුළුවන් මම සාම්පල් දෙන්නම් අදත් කියන්නේ සාම්පල් අරන් ගිහලා ඔකට ඕඩර් අරන් ගිහලා මට ඕඩර් දෙන්න මම ඔකට සප්ලයි කරන්න ඊට පස්සේ ඔකට පුළුවන් ඒ කෑන් එකෙන් ගාණක් තියාගෙන ලිරම් වලින් සල්ලි හම්බ කරන්න සෝ ඒකත් පොඩි රිමයින්ඩර්ක් දුන්නේ මෙහෙට ඇවිල්ලා ඉන්න අය එන්නේ ඉන්න අය ලංකාවෙන් බිස්නස් එකට මගේ ජොයින් වෙන්න එහෙම ඉන්න ඉන්නවා නම් වීසා අපි කරලා දෙන්නම් ඔක්කොම විශ්වාසවන්තව මේට ඇවිල්ලා සාම්පල අරන් ගිහලා අපි බිස්නස් එකට ජොයින් වෙලා ඔකටිගේ ලාභ පාරගෙන ඔකටිගේ ජීවිතේ ගොඩ දාගන්න. එහෙනම් ගයිස් thank you amount මේ වීඩියෝ එකට දුනාට මොනවද පුත් කමෙන්ට් එකක් දාන්න මම වැඩි ඉස්සර ඔකට ඊළඟ වීඩියෝ එක අරන් එනවා. එහෙනම් ගයිස් ජය වේවා.